හැලෝ හැමෝටම ඉතින් අදත් ඉෂානයා YouTube channel එකට අපි යාළුවෝ හැමදෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඔන්න ඔයගලන්ගෙන් අදත් ගෙනන්න තියෙනවා අලුත්ම අලුත් ඒ කියන්නේ 2023 අවුරුද්දේදී රිලීස් වුණ සුපිරිම horror movie එකක full සිංහල review එකක්. ඉතින් මේ movie එකේ නම තමයි Pet Sematary කියන්නේ. ඇත්තටම ඉතින් මේකේ පරණ movies වගේකුත් තියෙනවා. ඒ වගේම 2019 අවුරුද්දේදී Pet Sematary movie එකක් ආවා. ඉතින් අපි අද බලන්න හදන Pet Sematary movie එකත් එක්ක ඒ 2019 දී ආපු Pet Sematary movie එකත් පොඩියට connect වෙනවා. හැබැයි එහෙමයි කියලා අද movie එක බලන්න කලින් ඒ 2019 දී ආපු Pet Sematary movie එක බලන්න ඕනේ කියලා එකක් නැහැ. මොකද අද movie එකේදී පෙන්නන්නේ 2019 ආපු Pet Sematary movie එකට කලින් වෙන සිදුවීම් පෙළක්. ඉතින් අද movie එක යන්න කලින් පොඩි දෙයක් කියන්න තියෙනවා. ඒ තමයි අපි කවුරුත් කැමති නැහැ අපි ආදරය කරන අය මැරෙනවට. ඉතින් එහෙම කෙනෙක් මැරිලා අපිට ආයෙට පණ දෙන්න චාන්ස් එකක් හම්බුනොත් අපි හැමෝම මේ චාන්ස් එක මිස් කරගන්නේ නැති වෙයි නේද? ඉතින් අපි කොහොම හරි ආයෙට පණ දෙනවා කියලා හිතන්නකෝ. ඊළඟට ආයෙ නැගිටලා දෙනවා. ඉතින් බැලූ බැල්මට එයා අපි බලාපොරොත්තු වුණ කෙනා වුණාට එයාගේ ඇඟේ ඉන්න ආත්මය අපි බලාපොරොත්තු නොවුණ කෙනෙක් වුණොත් මොන වගේ දෙයක් වෙයිද? ඉතින් අන්න ඒ වගේ සුපිරිම ස්ටෝරි එකක් තමයි අපි අද බලන්න හදන මූවි එකේ තියෙන්නේ. එහෙනම් ඉතින් අද වීඩියෝ එකට යන්න කලින් අපි channel එකට අලුත් අය channel එක subscribe කරලා එකතු වෙන්න කියලා කියන ගමන්ම අපි තවත් කතා නොකර යමු අපේ අද මූවි රිවිව් එකට. Even when you feel slow, you can still go. Even when there's no hope, you can still go. I never answer to no, man, I still go. Go, 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 go. ෆිල්ම් එකේ ස්ටාර්ට් එකේදීම අපිට පෙන්වෙනවා බිල් කියලා මිනිහෙක් එයාගේ බල්ලත් එක්ක තවත් කවුරු හරි පුද්ගලයෙක්ව පාළු සුසාන භූමියක වල දානවා. ඉතින් මේ බිල් වල දැම්මේ එයා ගොඩක් ආදරය කරන කෙනෙක් කියලායි අපිට පේන්නේ. කොමරි මේ බිල් ඒ වැඩේ කරලා මෙතන යන්න හදද්දී එයා එතනට ගහලා ආපු සවල එකපාරට වැටෙනවා. බිලුත් බලනවා එයා මොකද කියලා. ඊළඟ බිල්ගේ බල්ල එතන ඉව කරද්දී එකපාරට මිනිවල ඇතුලෙන් අතක් මතුවෙලා ඒ බල්ලව අල්ල ගන්නවා. ඊට පස්සේ අපිට පේන්නන්නේ ඊළඟ දවසේ උදේ මෙන්න මේ ප්‍රදේශය. මෙහි නම තමයි ලැඩ්ලෝ කියන්නේ. ඒ වගේම මේ පෙන්නන්නේ 1969 අවුරුද්ද. ඉතින් මේ ඉන්නේ අපේ අද කතාවේ මේන්ම කැරක්ටර් එකක් වෙන ජඩ්. ඒ වගේම මේ ඉන්නේ ජඩ්ගේ තාත්තා වගේම මේ ඉන්නේ යාගේ අම්මයි ගර්ල්ෆ්‍රෙන්ඩ් වෙන නෝමයි. ඇත්තටම ජඩුයි යාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් උයි දවස් කීපයකට පස්සේ මේ ගම අතහැරලා වෙන පැත්තකට යන්නයි හදන්නේ. ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ. ඒ තමයි මේකේ කලින් මූවි එක. ඒ කියන්නේ 2019 ආපු මූවි එකේදී අපිට මේ ජඩ්වත් බලා ගන්න පුළුවන්. ඒත් යාගේ ගොඩක් වයසයි. මොකද ඒකේ පෙන්නන්නේ අද මූවි එකට පස්සේ වෙන සිදුවීම. ඒ කියන්නේ අවුරුදු ගානකට පස්සේ. හරි. මේ දවසේ ඉතින් ජඩ් එයාගේ බඩු වගේකුත් අරගෙන ටිකක් එළියට ඇවිත් ඉද්දි එයාට එයාගේ එයාගේ හොඳම යාළුවෝ දෙන්නගේ එකට ඉන්න ෆොටෝ එකක් හම්බෙනවා. ඒකේ ගොලන් පොඩි කාලේ ගත්ත එකක්. ඒත් එක්ක මෙතනට අපිට ෆිල්ම් එක ස්ටාර්ට් වෙද්දිම මිනිහක් වල දානවා පෙන්නපු බිල් එනවත් එක්කම එයාත් ජඩ් ගාව දෙන ෆොටෝ එක දැකලා එයාත් එක්ක කතා කරනවා. මොකද මේ ෆොටෝ එකේ ඉන්නේ බිල්ගේ පුතයි මේ ජඩුයි ඒගොල්ලන්ගේ තව යාළුවෙකුයි. ඇත්තටම මේගොල්ලන් හොඳටම අඳුරනවා. කොමරි මේ වෙලාවේදී ජඩ් බිල්ගේ පුතා වෙන ටීම් ගැන ඇහුවම එයා කියන්නේ ඔයා දන්නේ නැද්ද එයා ගෙදර ආවනේ කියලා. ඇත්තටම බිල්ගේ පුතා යුද්ධෙට ගිහිල්ලා තමයි ඉඳලා තියෙන්නේ. ඉතින් බිල්ගේ පුතා එහෙමත් නැත්නම් මේ ජඩ්ගේ හොඳම යාළුවෙක් වෙන ටිමි යුද්ධෙට ගිහිල්ලා කිසි අවුලක් නැතුව ආයේ ආවා කිව්වම ජඩ්ටත් හරිම සතුටුයි. ඒගමන් ජඩ් කියනවා ඊළඟ දවසේ එයා යගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් වයිත් මෙහෙන් යනවා කියලා. කොමරි ඊට පස්සේ දරයා ජඩ් යගේ අම්මයි තාත්තයි එක්ක රෑ කෑම ගන්න ගමන් කියන්නේ ටිමි යුද්ධෙට ගිහින් ඇවිල්ලා කියලා. එතකොටම ජඩ්ගේ තාත්තා කියන්නේ මිනිස්සු දහස් ගාණක් යුද්ධෙට ගිහිල්ලා මැරෙන අතර ටිමි යහතින් ආපු එකම ලොකු දෙයක් කියලා. ඒ වගේම ඊළඟ දවසේ තමයි ජඩ් මෙහෙන් යන්න හදන්නේ. මොන වුණත් යාගේ අම්මයි තාත්තයි එයාට නොපෙන්නුවට ඒගොල්ලොනොත් කැමති ජඩ් මෙහෙන් යනවා නම් ඒකට හේතුව ඉස්සරහට ගුලන්ට තේරෙයි. ඒ වගේම එදා රෑම ජඩ්ගේ තාත්තා යත් එක්ක ටිකක් එළියට යනවා කාර්ගෙන් ආයෙව හම්බෙන්නෙත් නැති නිසා. කුමරී ඊළඟට ජඩ් යාගේ තාත්තත් එක්ක ටිකක් ඉඳලා ආයෙමත් එළියට යනවා. ඒ අතරම අපිට පෙන්වෙනවා මෙහි නගරාධිපති තවත් රජයේ නිලධාරිනියක් වෙන මාජරීට කියනවා ෂෙරිෆ් හොයාගෙන කියලා හාරපු මිනිවලක්. ඒත් එක්කම එතනින් ජඩ් යනවත් එක්කම මේ නගරාධිපති එයාට කතා කරනවා. මොකද ජඩ් ඊළඟ දවසේ මෙහෙන් යනවා කියලා ඒගොල්ලොනොත් දන්නා වගේ ඒගොල්ලන් ජඩ්ගේ පවුල අයවත් හොඳට අඳුරනවා. දැන් ඉතින් ජඩ් ඒගොල්ලන් එක්කත් කතා කරලා ඒගොල්ලන්ටත් සමු දීලා ඊළඟ දවසේ උදේම එයාගේ අම්මට තාත්තටත් සමු දීලා නෝම එක්ක මෙහි දාලා කාර් එකෙන් යනවා. කොහොම යද්දි නෝම පොඩි විහිළු ටිකකුත් කර කර තමයි යන්නේ. හැබැයි එකපාරට කොහෙන්ද ආපු කාකෙක් මේගොල්ලන්ගේ කාර් එකේ වින්ස්ක්‍රීන් එකේ වැදිලා ඒකත් බින්දර දානවා. මේ සිදුවීමට ගැසිලා යන ජඩ්ලා කාරකෙන් එළියට බැසම දකිනවා එයාගේ ටිමි කියන යුද්ධෙට ගිහින් ආපු යාළුවගේ බල්ල එතන ඉස්සරහා ඉන්නවා කියලා. ඒත් උගේ හැසිරීම හරිම අමුතුයි. ඒ නිසා ජඩුයි එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් වෙයි මෙහෙන් යන්න කලින් ටිමිගේ බල්ලව එයාගේ ගෙදරින් දාලා යන්න තීරණය කරනවා. ඊට පස්සේ දැන් මේ අපිට පෙන්නන්නේ ජඩ්ගේ අනිත් හොඳම යාළුවා වෙන මැනීවයි එයාගේ අක්කවයි. මැනීගේ අක්කා එයාට හීනෙන් පේන අද්භූත දේවල් වලින් එයාගේ කලාත්මක නිර්මාණ කරනවා. කොමරි ඊට පස්සේ එදා මේ දෙන්නා එළියට ඇවිත් පොඩි ස්මෝක් එකක් දාන ගමන් මෙහි අතෑරලා යන්න හදන ජඩ් ගැනත් කතා කරනවා. හැබැයි අතීතයේ වුණ මොකක් හරි සිදුවීමක් නිසා මේ මැනී දැන් ඉස්සර වගේ ජඩ් එක එකතු නැහැ. හැබැයි මැනීගේ අක්කා කියන්නේ මැනීටත් මෙහෙන් ගියා නම් හරි කියලා. මොකද ඉස්සරහට මැනීගේ අක්කත් මෙහෙන් යන්නයි හදන්නේ. ඉතින් එයා මැනීටත් කතා කරනවා.
කොමරි මේ වෙලාවේදී මැනීට මේ මල්වත්ත එක පැත්තකින් අමුතු සද්දයක් ඇවිත් එයා ඒ පැත්තට ගියාම දකින්නවා එක මලකින් ලේ වගේ මොනවාද බේරෙනවා. ඉතින් එයා ඒකට ලඟ වෙලා ටිකක් බලන්න ගියාම එයා වෙතන පැටලිලා බිමට වැටිලා එයාගේ අතේ උල් දෙයකුත් ඇනෙනවා. දැන් ආයේ අපිට ටිමීගේ බල්ලව එයාගේ ගෙදරින් දාන්න එක්කන් යන ජඩ්වයි නෝමවයි පෙන්නනවා. ඒ දෙන්නට දැන් හොඳටම තේරෙනවා මේ බල්ලගේ මොකක්ම හරි අවුල තියෙනවා කියලා. හැබැයි බල්ලව තරම් මෙගොල්ලන් ටිමීගේ ගෙදරට ආපු ගමන් බල්ල කොහෙටද මන්ද යනවා ඊට පස්සේ ඌ පේන්නත් නැහැ. දැන් මෙගොල්ලන් ඌට එක දිගටම කතා කරද්දී ජඩ්ගේ යුද්ධෙට ගිහින් ආපු යාළුවා වෙන ටිමී ජඩ්ට කතා කරනවා. ඒත් එයාගේ හැසිරීම හරිම අමුතුයි. ඒ වගේම මේ ජඩුත් මෙහි අතහැරලා යන්නේ එක්තරා හමුදාවකට බැඳෙන්න. ඉතින් ඒ නිසා ටිමී ජඩ්ට කියන්නේ හැබැයි උඹ යුද්ධෙට ගිහින් යහතින් ආවොත් ලොකු දෙයක්. මොනවා වුණත් උඹට මේ වැඩේ ගැලපෙන්නේ නැහැ කියලා. ඊළඟට ඒ කතාවල ටික කවුල් වුණ ජඩ් අපි යනවා කියලා මෙතනින් යන්න හදද්දිම ටිමීගේ බල්ල එකපාරට කොහෙන්දෝ ඉඳලා ඇවිල්ලා නෝමගේ අත හපාගෙන ඉඳ ගන්නවා. ජඩ් බල්ලව අරගන්න කියලා ටිමීගෙන් උදව්විල්ලුවත් එයා එක දිගටම ඒ දිහා බලාගෙන ඉන්නවා. හැබැයි ටික වෙලාවකට පස්සේ තමයි එයා බල්ලව ගන්නේ. ඒත් නෝමගේ අත ටිකක් දරුණු විදියට තුවාල වෙලා නිසා ජඩ් එයාව හොස්පිටල් එකට අරන් යනවා. කොමරි හොස්පිටල් එකෙන් කියන්නේ නෝමට දවස් 3ක්වත් හොස්පිටල් එකේ ඉන්න වෙයි කියලා තුවාලේ හොඳ වෙනකන්. දැන් නෝම ජඩ්ට කියන්නේ මේක ඔයාගේ වැරද්දක් නෙමෙයි. මට හොඳ වුණ ගමන් අපි මෙහෙන් යමු කියලා. ඊළඟට ජඩ් එයාට විවේක ගන්න දීලා එහෙන් එළියට එනවත් එක්කම අතට බෙහෙත් දාගෙන හොස්පිටල් එකෙන් එළියට එන මැනීවත් ජඩ්ට හම්බෙනවා. මෙලදී ජඩ් මැනී එක ටික කතා කරන්න ඕනේ කියලා එක පැත්තකට යනවා. දැන් මැනී කියන්නේ උඹ මට කතා කරේ මෙහෙන් යනවා කියන්නද කියලා. එතකොටම ජඩ් කියන්නේ නැහැ මං කතා කරේ ටිමී ගැන කතා කරන්න. ඒ කියන්නේ අද ටිමීගේ බල්ලා නෝමව හපල යම් හොස්පිටල් ඇඩ්මිට් කරා. ඒත් ඒ වෙලාවේදී ටිමීගේ හැසිරීමේ ලොකු අවුලක් තිබ්බා. එයා කලින් වගේ නෙමෙයි කියලායි ජඩ් කියන්නේ. එතකොට මැනී කියන්නේ ඔව් එහෙම ටිමීගේ අවුලක් තිබ්බ කියලා අපේ අක්කත් කිව්වා. හැබැයි එහෙම වෙලා ඇත්තේ එයා යුද්ධෙට ගිහින් නිසා වෙන්න ඇති කියලායි මැනී කියන්නේ. ඒ ජඩ්ට තේරෙනවා මෙතන ඊට වඩා මොකක් හරි දෙයක් තියෙනවා කියලා. ඒ නිසා එයා ආයෙ යනවා ටිමීගේ ගෙදර. එළදියා දකිනවා ටිමී ලොකු සතෙක්වත් දරුණු විදියට මරලා එකම විදියට එක තැන දිහා බලාගෙන ඉන්නවා. එයා ජඩ් දිහා බලන්නේවත් නැතුව ජඩ් කතා කරන්නත් කලින් එයාව අඳුරගත්ත එකට ජඩුත් පුදුම වෙනවා. ඒ වගේම ටිමී අමුතු කතාවකීකුත් කියන්න ගන්නවා. ටිකකින් ජඩ්ට එකපාරට එහි අවට කවුරු හරි තව කෙනෙක් සැරිසරනවා වගේ සාධ්‍යයක් ඇහිලා එයා ඒ පැත බලලා ආයේ ටිමීව බලද්දි දැන් ටිමී එතන නැහැ. ඊට පස්සේ එතනට ටිමීගේ තාත්තා එනවා. දැන් ජඩ් ටිමීගේ මොකක් හරි වෙනසක් තියෙනවා. එහෙම වෙලා තියෙන්නේ ඇයි කියලා එයාව හම්බ වෙන්න හැදුවා ටිමීගේ තාත්තා ඒකට ඉඩ දෙන්නේ නැහැ. ඊට පස්සේ ජඩ් ගෙදර ගිහින් අම්මරයි තාත්තරයි කියනවා ටිමීගේ බල්ලා නෝමව හැපුව නිසා ඒගොල්ලන් යන්න හිටපු ගමන යන්න බැරි වුණා කියලා. ඒත් එක්කම ජඩ්ටත් මේ පැත්තේ මොකක් හරි මිනිස්සු හංගන ලොකු දෙයක් තියෙනවා කියලා තේරිලා ඒ ගැන එයාගේ තාත්තගෙන් ඇහුවත් එයා ඒක මගහරිනවා. යතරම අපිට පෙන්නනවා ටිමී ජඩ්ගේයි එයාගේ තාත්තගේයි මේ පැත්තේ නගරාධිපති ෂෙරීෆ් මැනී ඒ වගේම එයාගේ අක්කා ඩොනී ඇතුළු තවත් අයගේ නම් වගේක් කොලේක ලියලා එයාගේ ලේ අරන් ඒ හැමෝම මැරෙන්න ඕන කියලා කියනවා. ටිමීත් නිකන් හරියට මැරිච්ච කෙනෙක් වගේ. ඊළඟ අපිට පෙන්නනවා කලින් මේ පැත්තේ නගරාධිපති එක්ක කතා කර කර හිටපු මාචරීව. මෙලදී යාගාවර ටිමීගේ බල්ල එනවා වගේම එයා බල්ලට මොන හරි කන්න දෙන්න හදාදී එතනට ටිමී එනවා. එයාගේ හැසිරීමත් හරිම අමුතුයි කියලා මාචරීටත් තේරෙනවා. ඒ විතරක් නෙමෙයි එයා මරණය ගැන අමුතු කතා කියනවත් එක්කම මේ මාජරීගේ තාතා මැරෙන කලින් ලියපු ලිපියක් ගැනත් කියනවා. හැබැයි ඒ ලිපිය ගැන ටිමී කොහෙත්ම දැනගන්න විදියක් නැහැ. ඒ නිසා එයා හොඳටම බය වෙලා වගේම පුදුම වෙලා ඉන්නේ. ඊට පස්සේ අපිට පෙන්නනවා මැනී ගෙදරෙද්දී එයාගේ අක්කයාගේ යාළුවෝ කට්ටියක්වත් ගෙන්නගෙන වෙස් මුණු එහෙමත් දාගෙන එහෙ පාටි එකක්. අනිත් පැත්තේ මාජරී කියන ගෑනු කෙනා නගරාධිපතිට කතා කරලා ටිමී එයාව හම්බෙන්න ආපු එක කියනවා. ඒ වගේම ටිමී එයාට කිව්ව එයාගේ තාතා මැරෙන කලින් ලියපු ලිපිය ගැන මාජරී නගරාධිපතිට කිව්වම ඒ දෙන්නටම සැකයක් එනවා ටිමී ගැන මැරිච්ච කෙනෙක් කියලා. ඒ කියන්නේ කලින් ෂෙරිෆ් මේ පැත්තේ තියෙන සතුන්ව වල දාන්න හදපු ශාපලත් කනත්තේ කවුරු හරි වලක් හාරලා කියලා මෙගොල්ලන්ට කියලා තිබ්බනේ. ඉතින් මෙගොල්ලොනුත් ඒ කනත්තේ ඇත්ත දන්නවා. ඒ කියන්නේ ඒකට මැරිච්ච කෙනෙක්ව ගෙනියලා වල දැම්මොත් එයා ආයේ වෙනත් මැරිච්ච කෙනෙක්ගේ ආත්මයක් එක්ක අවදි වෙනවා වගේම ඒ කෙනා මිනිස්සුන්ගේ රහස් ගොඩක් දන්නවා කියලා. අවසාන වශයෙන් ඒ පුද්ගලයා මිනිස්සු ගොඩ දෙනෙක්ව මරනවා කියලත් මෙගොල්ලන් දන්නවා. මොකද මෙගොල්ලන්ට ඒ කියන්නේ ඉස්සරින්දම හොඳ අත්දැකීම් තියෙනවා. ඉතින් මෙගොල්ලන් කියන්නේ අනිවාර්යයෙන්ම ටිමී යුද්ධෙට ගිහින් මැරිලා එයාගේ බොඩි එක එයාගේ තාත්තා ඒ කනත්තේ වල දාලා කියලා. ඇත්තටම ඉතින් මෙගොල්ලන් හිතන දේ හරියටම හරි. ඒක තමයි ෆිල්ම් එකේ ස්ටාර්ට් එකේදීම අපිට පෙන්නුවේ. මොන වුණත් මේ වෙලාවේදී ටිමීගේ බල්ල මෙතනට එනවත් එක්කම මේ ගෑනු කෙනා කෑගහන සද්දයක් විතරයි අපිට ඇහෙන්නේ. ඊළඟට අපිට පෙන්නනවා මැනීගේ අක්කගේ පාටි එක. එදා ඉතින් මැනීගේ අක්කා එයාවත් එක්කන් ගිහින් එයාත් එක්ක හොඳට ඩාන්ස් කරලා විනෝද වෙනවා. ඒත් මෙගොල්ලන් ඩාන්ස් කර කර ඉන්න අතරතුර ටිමී ඇවිත් මැනීගේ අක්ක එක්ක ඩාන්ස් කරන්න හදනවා. හැබැයි ටිමීගේ හැසිරීමට මැනීගේ අක්ක වගේම මෙතන අය ටිකක් බය වෙලා ඉන්නේ. එයා ඉතින් මැනීගේ අක්කට එයාට පේන හීන ගැන කියද්දී මැනී ඇවිත් එයාට ෂොට් එකක් දීලා එයාව පැත්තකට කරනවා. ඒත් මැනීට තවුල් එහෙම කරාට. මොකද ටිමී එයාගේ හොඳම යාළුවෙක්. ඉතින් මේ වෙලාවේදී මැනී උන දෙයට ටිමීගෙන් සමාව අරගෙන එයාව නැගිට්ටද්දී එයා කියන්නේ උඹටයි උඹේ අක්කටයි මෙහෙන් යන්න වෙන්නේ නැහැ. මෙහෙම මැරෙන්න වෙයි කියලා.
ඊළඟට අපිට පෙන්නනවා ජඩ්ගේ තාත්තවයි මේ පැත්තේ ෂෙරීෆ්වයි නගරාධිපතිවයි. ඒගොල්ලොත් දැන් දන්නවා ටිමි කියන්නේ මිනිසෙක් නෙමෙයි කියලා. ටිකින් එතනට මාජරි එනවා. එයා ඉතින් එයාව කන්නාපු ටිමිගේ බල්ලව මරලා දාලා. ඊළඟට ආය අපිට මැනිවයි යගේ අක්කවයි පෙන්නනවා. මැනිගේ අක්ක කියන්නේ මොකක් හරි නපුරු දෙයක් වෙලා තියෙනවා. ඒ හිටියේ ටිමි නෙමෙයි වෙන කෙනෙක් කියලා. දැන් අපිට ටිමිව පෙන්නනවා. එයා ඉතින් කැලේට වෙලා සොම්බි කෙනෙක් වගේ ඉන්නවා. කොමරි එදාරෑ ජඩ් හීනයක් දැකලා ඇහැරනවත් එක්කම එයා යගේ ජනේල ගාව කවුරු හරි ඉන්නවා දැකලා ඒ කවුද බලන්නේ යා ගන්න ගතරන් එළියට ගියත් කවුරුවත් පේන්න නැහැ. හැබැයි පාර පැත්තෙන් ජඩ් ගාව තිබ්බ එයා යගේ යාළුවෝ දෙන්න ඉන්න පොඩි කාලේ ෆොටෝ එක කවුරු හරි පුච්චර දාලා තියෙනවා එයාට හම්බෙනවා. ඊට පස්සේ ජඩ් ආයේ එයාගේ රූම් එකට එනවත් එක්කම මැනි එහෙට එනවා. එයාත් එන්නේ ටිමීගේ වෙනස් වීම ගැන කතා කරන්න. ඔයලාදී ජඩ් එයාටත් පුච්චර දාලා තියෙන ෆොටෝ එක පෙන්නනවා. ඒ දෙක මේ දෙන්නම දන්නවා මේ නගරේ මොකක් හරි අද්භූත පෞරාණික රහසක් තියෙනවා කියලා. ඉතින් මේ දෙන්න ඒ ගැන තොරතුරු දැනගන්න පල්ලියට යන තීරණය කරනවා. මොකද එහේ මේ පැත්ත ගැන පරණ විස්තර ගොඩක් තියෙනවා කියලා මේගොල්ලන් දන්නවා. ඒ අතරතුරම අපිට මැනීගේ අක්කව පෙන්නනවා. මැනී ඉතින් ජඩ් එක නිසා මැනීගේ අක්ක තනියෙන් ඉන්නේ. ඉතින් යාට තේරෙනවා එහේ තව කවුරුර ඉන්නා වගේම ඒ මැනී නෙමෙයි කියලා. ඇත්තටම ඉතින් ඈ කිතුවා හරි. ඒ මැනී නෙමෙයි ටිමි. මේ මැනීගේ අක්කා මේ ඉන්නේ ටිමි නෙමෙයි කියලා දන්න නිසා මෙහෙම පැනගන්න හැදුවත් එයා මැනීගේ අක්කට පිහියෙන් අනිනවා. ඒත් එයා කොහොම හරි ටිමිගෙන් බේරෙන්න මල්වත්ත මැදෙන් ඉස්සරහට දුවනවා. හැබැයි අර ටිමිගෙන් බේරෙන්න වෙන්නේ නැහැ. මොකද එයාට හරි ඉක්මනටම තනින් තැනට මූ වෙන්න පුළුවන්. ඒ අතරම අපිට පෙන්නනවා ජඩුයි මැනී පල්ලියට ගිහින් මේ ගමේ අතීතය ගැන ලියවිලා තියෙන ලිපි වගේක් කියවනවා. ඒව ලියලා තියෙන මේ ගම හොයාගත්ත අය කොමරියේ ලිපි කියවද්දී ජඩ් තේරුම් ගන්නවා මීට අවුරුදු 200කටත් වඩා කලින් තමයි මේ ගම පවුල් කීපයකට අයිති පිරිසක් විසින් හොයාගෙන තියෙන්නේ කියලා. ඉතින් මුලින්ම මෙහි ගෝත්‍රිකයෝ තමයි ඉඳලා තියෙන්නේ. ඒ වගේ මේ ගෝත්‍රිකයෝ තමයි මේ කැලේ තියෙන නපුරු ආත්ම වලින් මිනිසුන්ව බේරගන්න සත්තු වල දාන කනත්ත හදලා තියෙන්නේ. මොකද ඒගොල්ලන් විශ්වාස කරලා සත්තුන්ගේ ආත්ම යක්ෂ ආත්ම වලින් මිනිසුන්ව රැකගන්නවා කියලා. කෙලින්ම කිව්වොත් මැරිච්ච සත්තුන්ගේ ආත්ම ආයේ කැඳවන්න තමයි කනත්ත හදලා තියෙන්නේ. හැබැයි මේ ගෝත්‍රිකයන්ගෙන් මේ පැත්ත ඒ ආපු විවිධ පවුල් වලට අයිති සෙට් එක අල්ලගෙන මේ ගමට ලැඩ්ලෝ කියන නම දාලා. ඉතින් ওই විදිහට මෙගොල්ලන් මේ ලිපි ටික කියවලා අවසන් කරද්දී ජඩ් දකින්නවා මේ ගම මුලින්ම හොයාගත්තු පවුල් අතරින් එක පවුලක් තමයි ගුලන්ගේ පවුලක් කියලා. ඒ කියන්නේ මේ ගම හොයාගත්තු අය අතර ජඩ්ගේ මුතුන් මිත්තොත් ඉඳලා. ඊට පස්සේ අපිට පෙන්නනවා මැනීගේ අක්කව මරලා එයාගේ බොඩි එකත් සත්තු වල දාන ශාපලත් කනතේ ටිමි වල දානවා. ඊට පස්සේ ඉතින් වෙන දේ හිතා ගන්න පුළුවන්නේ. ඒ වගේම ටිමිගේ තාත්තා දන්නවා එයාගේ පුතා මරණයෙන් නැගිටලා වගේ හිටියත් ඒ එයාගේ පුතා නෙමෙයි කියලා. එයා දන්නවා ටිමි විදිහට ඉන්න කෙනා එක දිගටම මිනි මරනවා කියලා. දැන් මෙයාට ඒ දේවල් ඇති වෙලයි තියෙන්නේ. කොමරි ඊළඟට ජඩ් එයාගේ තාත්තරයා පල්ලියෙන් හොයාගත්තු දේවල් කිව්වම ජඩ්ගේ තාත්තා ජඩ්ට දැන් හැමදේම කියන කාලේ හරි කියලා එයාව සත්තු වල දාන කනත්තට ගෙනියලා ඒ කනත්තේ කතාව කියනවා. ඒ වගේම එයා ජඩ්ට කියන්නේ අපේ මුතුන් මිත්තෝ තමයි මේ කැලෙන් මිනිසුන්ව වෙන් කරන්න මේ ප්‍රකාරය හැදුවේ කියලා. ඒත් එක්කම එයා කියනවා මේ ගමේ ආරම්භක පවුල් විසින් පරම්පරා ගණනාවක් තිස්සේ ගිවිසුමක් ඇති කරගෙන ලොකු සටනක් කරනවා කියලා. මොකද මේක වසංගතයක් වගේ පැතිරෙනවා. ඉතින් ඒක පැතිරෙන එක නවත්තන්න ඕනි කියලා. දැන් මේ ජඩ්ගේ තාත්තා නොකිය කියන්නේ කීප සැරයක්ම මේ සත්තු වල දාන කනතේ මැරිච්ච මිනිසුන්ට පණ දෙන්න කියලා මිනිස්සු වල දාලා මේ වගේ දේවල් වුණා. එහෙම දෙයක් වුණාම ඉක්මනට මේක ඉවරයක් කරන්න ඕන කියලා තමයි යා කියන්නේ. ඉතින් මේ පාර පැතිරීගෙන යන හදන මේ නපුර නවත්තන නම් ටිමීව ඉවරයක් කරන්න ඕනේ. මොකද ඒ ඉන්නේ අපිට පේන ඇත්තම ටිමි නෙමෙයි කියලා මේ ජඩ්ගේ තාත්තා ජඩ්ට පැහැදිලි කරලා දෙනවා. ඊට පස්සේ ජඩ්ගේ තාත්තා මේ වැඩේ කරන්න ප්ලෑන් එකක් හදන්න මේ ගමේ ඉතුරු ආරම්භක පවුල් වල අය වෙන ෂෙරීෆ් මාජරි යතුරු නගරාධිපතිව හම්බෙන්න යනවා. ඒත් එක්කම අපිට පෙන්වනවා මැනි ගෙදරට ආවම එයාගේ අකර කරදරයක් කියලා එයා දැනගන්නවා. හැබැයි වැඩි වෙලාවක් යන්න කලින් එතනට එන ෂෙරීෆ් එයාව එක්කගෙන යනවා. ඒ අතරම අපිට පෙන්වනවා නෝමා ඉන්න හොස්පිටල් එකට මැනිගේ අක්ක එනවා. ඒත් ඇත්තටම ඒ ඉන්නේ එයා නෙමෙයි. මොකද එයාවත් මරලා ටිමි අර කනත්තේ වල දැම්මනේ. ඒත් ওই දේවල් දන්නේ නැති නෝමා මේ මැනිගේ අක්කා මොකක් හරි දෙයකට බය වෙලා කියලා හිතලා එයාව වාඩි කරවලා එයාගේ ඇඟේ දූවිල්ල ගතිය පිහිදලා යවන්න හදද්දී එයාගේ හැම මැරිච්ච කෙනෙක්ගේ හැම වගේ ගැළවිලෙන්න ගන්නවා. ඔක දැකපු ගමන් නෝම හොඳටම බය වෙලා මේ ඉන්නේ මැනිගේ අක්කා නෙමෙයි කියලා තේරුම් අරගෙන එයාගෙන් බේරෙන්න දුවනවා. ඒත් එක්කම නෝම දකින්නවා ඩොක්ටර්ගේ බෙල්ල අනිත් පැත්තට කරකවලා කඩලා එයාව මරලා දාලා. වැඩි වෙලාවක් යන කලින් මැනිගේ අක්කා එතන නර්ස්වත් මරලා දානවා. නෝම දැන් හොඳටම බය වෙලා එයාගෙන් බේරෙන්න ආයෙමත් දිව්වත් එයාටත් අවසානට එයාට අහුවෙන්න වෙනවා. ඒ අතරම ජඩ්ගේ තාත්තා ටිමිගේ තාත්තාව මුණගැහෙන්න යනවා වගේම ජඩ් යනවා හොස්පිටල් එකට නෝමට අවුලක් කියලා දැනගෙන. ඒත් එයාහි නැහැ. හැබැයි ජඩ් නෝමා ඉන්නේ ටිමිගේ ගෙදර කියලා තේරුම් අරගෙන එහෙට ආවම එහි අයත් ලෑස්ති වෙලා ඉන්නේ නෝමාව බේරගන්න. මොකද ටිමිගේ තාත්තා දැකලා තියෙනවා නෝමාව එහෙට ගේනවා. කොමර දැන් මේ බිල් කියන්නේ ඒ ඉන්නේ යාගේ පුතා ටිමි නෙමේ. මේ හැමදේම මගේ වැරදි. හැබැයි මේ පාර ටිමිව ඉවරයක් කරලා මෙහෙත් ගිනිතිර දාමු කියලා තමයි යා කියන්නේ. ඊළඟ බිල්ලුයි ජඩ්ගේ තාත්තයි ජඩුයි මැනි ගේතුළට යනවා වගේම ඉතුරු තුන් දෙනා එළිය මුර කරනවා. හැබැයි එළියේ ඉන්න තුන් දෙනාගේ මුලින්ම නගරාධිපතිට ෂොට් එක හම්බෙනවත් එක්කම ඊළඟ ගෑනු කෙනාට හම්බෙනවා. කොමරි වැඩි වෙලාව
කතාවක් යන්න කලින් ටිමි එළිය තුන්දෙනාගෙම චැප්ටර් ක්ලෝස් කරලා ඒ ගිනි තියර දානවා. ඊට පස්සේ අපිට ගේ ඇතුළේ ඉන්න ජඩුයි මැනී ගාවට එන මැනීගේ අක්කව පෙන්නනවා. ඒත් මැනීලයට අවුලක් යට දන්නේ නැහෙනි. ඒ නිසා මැනීයාට ලං වෙනවා. හැබැයි යා මැනීට පිහියකින් ඇන්ලා මරන්න යනවත් එක්කම ජඩ්ගේ තාත්තා ඇවිත් යාට වෙඩි තියර දානවා. මැනීටත් දැන් මාර මවුල්. ඒත් ජඩ්ගේ තාත්තා යාට පැහැදිලි කරලා දෙනවා ඒ ඉන්නේ යාගේ අක්කා නෙමෙයි කියලා. හැබැයි එකපාරටම ওই වෙලාවේදී එයා එමත් නැගිටලා තුවක්කු බටින්ම ජඩ්ගේ තාතර ඇනලා එයාව විතරම මරලා දානවා. මේ වෙලාවේදී මැනී අකමැත්තෙන් හරි එයාගේ අක්කගේ ඇහැකටම වෙඩි තියලා එයාව තිවරයක් කරනවා. ඒ කියන්නේ මේ වගේ අයව සදාටම ඉවරයක් කරන්න නම් ඒගොල්ලන්ගේ ඇස් වලටමලු වෙඩි තියන්න ඕනේ. කොමරි දැන් එළිය ගිනි ගන්නවා කියලා දැකලා තියෙන බිල් මේ දෙන්නව තරන් එහේ බේස්මන්ට් එකට යනවා. ওই වෙලාවේදී මේගොල්ලන් දාකින්නවා එහේ ටිමී උමගක් හාරලා කියලා. ඒත් ඒක යන්නේ කොහෙද කියලා මේගොල්ලන් කවුරුත් දන්නේ නැති වුණත් නෝමගේ චේන් එකක් එතනින් හොයාගත්ත ජඩ් තේරුම් ගන්නවා නෝමව හංගලා තියෙනෙත් මේ උමගෙම කොහේ හරි තැනක කියලා. ඇතරම ඉතින් නෝම ඉන්නේ ඒක ඇතුළේ කියලා අපිට පෙන්නනවා. ඊළඟ මේ තුන් දෙනාම ඒක ඇතුළේ යන්න තීරණය කරනවා. හැබැයි ඒක ඇතුළේ ගියාම තව පාරවල් තුනක් තියෙන නිසා මේගොල්ලන් බෙදිලා ගිහින් නෝමව හොයන්න පටන් ගන්නවා. වැඩි වෙලාවක් යන කලින් මේක ඇතුළේ ටිමුත් එනවා වගේම යාර ගොඩක් ස්පීඩ් එකකින් එහෙට මෙහෙට යන්නත් පුළුවන්. අනිත් පැත්තෙන් අපිට පෙන්නනවා නෝම ඉන්න තැනට දැන් වතුර පිරෙන්න ගන්නවා වගේම එයාගේ කට ගැට ගහල් නිසා එයාට උදව් ඉල්ලලා කෑ ගහන්නත් බෑ. කොහමද ඉතින් මුලින්ම බිල්ට ටිමීගෙන් ෂොට් එක හම්බ වෙනවත් එක්කම ටිමී උමගහරා කැලෙන් මතු වෙනවා. ඊට පස්සේ බිලුත් මැරුණා කියලා දැනගත්ත ජඩුයි මැනීත් කොහොම හරි උමගහරා කැලෙන් මතු වෙනවා. හැබැයි ඒගොල්ලන්ට නෝමව හොයාගන්න වෙන්නේ නැහැ. ඒත් නොහිතපු විදියට ටිමී මැනීව කැලේ මැදට ඇදන් යනවත් එක්කම ජඩ් කොහොම හරි මැනීව හොයාගන්නවා. දැන් මැනීව ටිමී උගුලකට අහු කරලායි ගිහිල්ලා තියෙන්නේ. එයා නැගිට්ටොත් පිපිරිලා මැරෙන විදියට. එනිසා ජඩ් මැනීට ওই විදියටම ඉන්න කියලා එයාට ගන් එකක් දෙනවා. හදිසිය මට මේ වැඩේ කරලා එන්න බැරි වුණොත් ඔයා ওই ගන් එක හරහා කාගෙන් හරි උදව් ගන්න කියලා. හැබැයි ජඩ් පොරොන්දු වෙනවා එයාට මොකද අවුලක් නොවුනොත් මැනීව බේර ගන්න අනිවාර්යෙන් වෙනවා කියලා. ඊට පස්සේ ජඩ් ආයේ ඒ හරියේ නෝමව හොයන්න යද්දී වතුර යට හැංගිලා හිටපු ටිමී එයාව අල්ලගෙන වතුර යටට ඔබලා එයාගේ හුස්ම හිර කරලා එයාවත් මරන්න යනවා. ඕක ඉතින් මැනී දකිනවා. මෙලදී මැනී ටිමී ඇත්තටම ඒගොල්ලන්ගේ යාළුවෙක් වුණත් මේ ඉන්නේ ටිමී නෙමෙයි කියලා ජඩ්ව බේරගන්න මේ ටිමීගේ ඇහැටම මැනී වෙඩි තියලා දානවා. එතනින් ඉතින් එයාත් ඉවර වෙනවත් එක්කම මේ පැතිරීගෙන යන්න හදපු වසංගතය වගේ ශාපයත් ඉවර වෙනවා. ඒත් එක්කම නෝමා එයා හිර වෙලා හිටපු උමක කොමාරි කඩන් ඇවිත් බේරෙනවා. ඊළඟ අපිට පෙන්නනවා දැන් මේ හැම සිදුවීමක්ම ඉවර වෙලා ජඩුයි නෝමයි මෙහෙම ඉන්න තීරණය කරනවා. මොකද ජඩ්ගේ අම්මා තනියෙන් තමයි දැන් ඉන්නේ. හැබැයි මැනීගේ අක්කගේ ලොකුම ආසාවක් තිබ්බා මැනී මෙහෙන් ජනේකට. ඒ නිසා මැනී හැමෝටම සමු දීලා එයාගේ බඩුත් අරගෙන මෙහෙන් යනවා. ඒ වගේම ජඩ් නෝමයි එයාගේ අම්මයි එක මෙහි ඉන්නවා. ඇත්තටම කලින් ජඩ්ගේ අම්මයි තාත්තයි එයාව මෙහෙන් යවන්න කැමති උනේ මේ ශාපලත් පැත්තක් නිසා. ඉතින් තාමටත් එහෙම තමයි. ඒ කියන්නේ මේ පාර වසංගතයක් වගේ දෙයක් ඉවර වුණත් තාමටත් මෙහි තියෙන ශාපලත් කනත්ත තියෙනවා. ඉතින් නොදැනුවත්කමට කවුරු හරි මෝඩ වැඩක් කරලා අලුත් වසංගතයක් ආවොත් ඒක නවත්තන්න තමයි ඇත්තටම ජඩ් මෙහෙ නැවතුනේ. මොකද ආයේ එහෙම දෙයක් ආවොත් ඒක නවත්තන්න ඉන්න එකම කෙනා තමයි ජඩ්. ඉතින් ඔන්න ඔය විදිහට අපි අද කතාව එන්ඩ්ලා යනවා. ඉතින් අද කතාවට ඔයා කැමති නම් වීඩියෝ එක ලයික් එකක් දාන්න මතක කරන්න එපා. ඒ වගේම ඔය අපේ channel එකට අලුත් මේ වගේ videos බලන්න කැමති කෙනෙක් නම් channel එක subscribe කරලා මතක ඇදුවා අද කතාව ගැන ඔයාගේ අදහස මොකක්ද කියලා පහලින් comment කරන්න. එහෙනම් අදට ගිහින් එන්න හැමෝන්ටම සුබ දවසක්.